ඔබට මේ රටේ යම් හෝ වෙනසක් ඇති කරගන්න ඕනේ නම් ඔබට මේ ගලාගෙන යන විනාශයේ යම් හෝ යහපතක් මතු කරගන්න ඕනේ නම් ඔබට යනි මේ රට ජනප්‍රියභාවයට ඔසවා තබන්න ඕනේ නම් ඔබට මේ රටේ බවභෝග සම්පත් ආරක්ෂා කළ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ නම් ඔබට මේ ජාත්‍යන්තරයෙන් එන අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙන්න අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ සිල්වත් පිරිසක් ඔබේ පාලකයන් බවට පත් කර ගැනීම අන සම්මාදිටිය එනිසා ඔබ කැප වෙන්න ඕනේ ඔබ වෙහෙසෙන්න ඕනේ ඔබ උනන්දු වෙන්න ඕනේ දුසිල්වත් භාවය තුලින් තව තවත් සමාජයේ සෞභාග්‍ය සොයන්නේ නෙමෙයි ඒක වෙන්නේ නැහැ ඒක අර හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ වැඩක් සම්මාදිටියට අදාළව ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ සමාජය තුලින් සිල්වත් පිරිසක් මතු කරගෙන ඒ සිල්වත් පිරිස තුලින් සමාජ පාලනයට අදාළ ධර්මතාවයන් ව්‍යාම් පමනකට හෝ ඇති කර ගන්න එතකොට කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මහත්තයෝ සිල්වත් භාවය තුලින් පමණක් මෙවන් සමාජයක් යහපත කරා අරන් යන්නේ මොකද අපේ සමාජය සුවිශේෂී සමාජයක් සුවිශේෂී සමාජයක් කියන්නේ ජීවමාන ධර්ම විනය නැති සාස්තුන් වහන්සේ ජීවත් වෙන සමාජයක් මේසා සුන්දර ධර්මයේ අර්ථයන් පූජනීය අර්ථයන් ජීවත් වෙන සමාජයක් ප්‍රාතිමෝක්ෂ සීලය දරාගත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙන සමාජයක් සාමණේර සීලයන් දරාගත් දසදහස් ගාණක් සාමණේරලා ජීවත් වෙන සමාජයක් ඒ වගේම පසළොස්වක පෝය දාට උතුම් උපෝසත සීලයන් දරාගත් ලක්ෂ ගාණක් ජීවත් වෙන සමාජයක් තේන්න එනිසා මාත්‍යෝ මෙවැනි සමාජයක් සිල්වත් භාවයෙන් විතරක් අපිට ඉස්සරහට අරන් යන්න බැහැ. මොකද මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝගෙම එක යුතුකමක් තියෙනවා. එක වගකීමක් තියෙනවා. ඒ යුතුකම වගකීම තමයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධර්මය අපි දරාගෙන ඉන්නවා. මොකද්ද? මේ උතුම් බුදු දහම. මේ උතුම් සද්ධර්මය මේ උතුම් සංඝයා කියන අර්ථය. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ සීලෙන් ශක්තිමත් භාවයෙන් විතරක් අපිට මේ කාරණේ නැගී හිටින්න සද්ධාවක් තියෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දෙකම එකතු වෙන්න ඕනේ මේ රාජ්‍ය නැවත ගොඩනගෙන්න නම්. මේ රාජ්‍ය මේ ලෝකේම තියෙන පූර්වාදර්ශී රාජ්‍ය බවට පත් වෙන්න නම්. මේ රාජ්‍ය මේ ලෝකෙටම සීලය, දානය, මෛත්‍රිය, සමාධිය බෙදා දෙන රාජ්‍ය බවට පත් වෙන්න ඕන. මොකද මේ රාජ්‍ය තුලිනුයි දඹදිව කඩා වැටෙද්දී බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් 500 වෙනි වසර ගියාට පස්සේ දඹදිව ශාසනය බිඳ වැටෙද්දී මාත්‍යෝ ලෝකයට දානය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි. ලෝකයට සීලය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි. ලෝකයට මෛත්‍රිය කියලා දුන්නේ ඔබේ බිම් කඩයි. ලෝකයට සාමය කියලා දුන්නේ ඔබේ සමාධිමත් හිතයි. එහෙනම් ඒ තැන අපි හෙට දවසේ නැවත වගා කරගන්න නම් මාත්‍යෝ සීලයෙන් විතරක් ශක්තිමත් නායකයෝ බිහි වෙලා වැඩ. ඔබ කියන්න පුළුවන් අහවලා හොරකම් කරන්නේ නැහැ කියලා. මම කියනවා හොරකම් නොකිරීම විතරක් මේ රටේ නායකත්වයකට සුදුසුකම් ලබන්නේ. හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්නත් ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්නත් ඕනේ. හොරකම් නොකරන කෙනෙක් සද්ධාව නැති කෙනෙක් සද්ධාව නැහැ. නමුත් එයා හොරකම් කරන්නේ නැහැ. එහෙම කෙනෙක් හොරකම් නොකරන පිරිසක් ආවොත් ඔවුන් මුලින්ම හොර කරන්නේ සද්ධාව කියන කාරණේ තේරුම් ගන්න. මං කියන දේ හරියට මං නැවත ඒ කියනවා ඈ. මේ සමාජයේ ගොඩනැගෙන්න නම් සීලය අත්‍යවශ්‍යයි. නමුත් සීලයෙන් විතරක් මේ උතුම් සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ. මේක ලෝකේ දුර්ලභම ධර්මයේ දරාගත් රට. මේක ලෝකේ දුර්ලභම සාස්තුන් වහන්සේ දරාගත් රට. මේක ලෝභයේ දුර්ලභම පූජනීය වස්තුන් දරාගත් රට. මේකේ දුර්ලභම සිල්වතුන් ටික දරාගත්. මේක එහෙනම් සීලයෙන් විතරක් පරිපූර්ණ නායකයෙක්ට මේක කරන්න බැහැ. මුතන මෙතන ආරක්ෂා කරන ලෝක ධර්මයක් තියෙනවා. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයින් වහන්සේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා මේ ලෝකෙට උරුම කරගත්ත දුන්න ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙතන ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සීලයෙන් පමණක් මේ රටේ හෙට දවස ගොඩනගන්න බෑ. මේ රට ආරක්ෂා කරන්න බෑ. මේ රටේ වටිනාකම ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සද්ධාවක් තියෙන්න ඕනේ. සද්ධාව නැති සීලය තීන අයට රට ගියොත් සීලය කියන්නේ හොරකම් කරන්නේ නැති කෙනෙක් කියන්න පුළුවන් අහවල්ලු හොරකම් කරන්නේ නැහැ. හරිද? නමුත් අහවල්ලු හොරකම් කරන්නේ නැහැ. නමුත් ඒ අයට සද්ධාව නැහැ. සද්ධාව නැති හොරකම් කරන්නේ නැති අය රටේ නායකත්වයන්ට ආවොත් ඒ අය මුලින්ම හොරකම් කරන්නේ සද්ධාව. හරිද? ඔවුන් විනාශ කළ දානේ සද්ධාවයි. ඒක තේරුම් ගන්න ඕනේ.
එනිසා සම්මා දිට්ඨිය ඇති කරගන්න ජනතාව සම්මා දිට්ඨියේ ශක්තිය තව තව වර්ධනය කරගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඔබ එහෙම කරලා ඔබ දුස්සීල භාවයෙන් හෝ අසද්ධාවෙන් මේ පූජනීය බිම් කඩට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා මේ පූජනීය බිම් කඩ හෙට යලි ජීවත් කරන්න නම් මේ පූජනීය බිම් කඩද හෙට යලි පණ දෙන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ සද්ධාවිනුයි සීලේනුයි දෙකෙන්ම පෝෂණය වුණා වූ කණ්ඩායමක් ජාතික නායකත්වයට මං මේ කතා කරන්නේ 100ට 100ක් නිවැරදි වීමක් ගැන නෙමෙයි එහෙම නිවැරදි වීමක් බිම්බිසාර රජතුමා තුල තිබෙත් නැහැ කොසල් රජතුමා තිබෙත් නැහැ බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වුණු රජ කෙනෙක් වුණත් ඒ රාජ්‍යෙත් මගධ රාජ්‍යෙත් ප්‍රශ්න තිබ්බා යුද්ධ තිබ්බා තේරෙනවා ඒ නිසා 100ට 100ක් නිවැරදි සමාජයක් නෙමෙයි මං කතා කරන්නේ අවම වශයෙන් 100ට 50ක් නිවැරදි සමාජයක් ඔබට මේ සමාජයේ අවම වශයෙන් 100ට 50ක් නිවැරදි කරන්න ඕනේ නම් තව දුරටත් අසද්දාවෙන් සා දුස්සීල භාවයෙන් යුත් නායකයෝ පත් කරගන්න ලෑස්ති වෙන්න එපා. මොකද මාත්‍යෝ අකුසල් වැඩි වෙන්න අපි තව තව අකුසල් කරයි. ඒක හේතුඵල ධර්මයක්. හොඳට තේරුම් ගන්න. මං කියලා දිනවා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම මම ලෝකයේ දකින්නේ සූත්‍රගත ධර්මය කියෝලා නෙමෙයි මම ලෝකයේ දකින්නේ අද සිද්ධ වෙන සංස්කාරයන් බලලයි ඒ නිසා මේ දුස්සීල භාවය තව තව වැඩි වුණොත් ඒ දුස්සීල භාවය නිසා මිනිස්යා තුළ ඇති කර ගන්නා වූ අකුසල් නිසා අනාගතේ අසද්දාවෙන් පිරුණා වූ කණ්ඩායම් බලයට පත් වෙන්න පුළුවන් ඈ එහෙම කළොත් ශාසනයත් විනාශ වෙලා ඒකත් විනාශ වෙලා යනවා